දහසක් දෙන උදේ හවස කාර්යාලය දුම්රියෙන් වැඩට එනවා ආය නැවත නිවසට යනවා ඒ නිවසට යනකොට එනකොට ඔවුන් දන්නේ නැහැ මේ රේල් පාරේ තියෙන තත්ත්වය මේ දුම්රියේ තියෙන තත්ත්වය මාධ්‍යවේදී හැටියට අපි මේ සම්බන්ධව ගවේෂණාත්මක තොරතුරු කීපයක් ඉදිරිපත් කළා තියෙනවා අපිට මේ ගවේෂණයේදී හෙළි වුණා මේ පාර අබලන් වෙලා තියෙන දුම්රිය මහා මාර්ගය වෙරළබඩ දුම්රිය මාර්ගය අබලන් වෙලා තියෙනවා ඉතින් මේ සම්බන්ධව අපි බලධාරීන්ගේ අවධානය යොමු කරනවා පළවෙනි මතාවට නැත්තම් නිසි පියවරක් ගැනීමට අපිට සිද්ධ වෙනවා මොකද දහස් කරන් මිනිසුන්ගේ ජීවිත අපිට බෑ කුණු පොල්ලෙට අකාලේ අයාලේ මැරෙන්නට දෙන්නට ඒ යකඩ යකා පීලි දෙක මැද එනකොට ඒ පීලි දෙක හරියට තියෙන්න ඕන නැත්තම් අනුතර ඔබට පහුගිය දවස්වල මටත් අහන්න ලැබුණ ගොඩක් පීලි පයින්වා වැඩි දැන් ඉස්සර වගේ නෙමෙයි දුම්රිය පීලි පයින්වා වැඩි මොකද අපි දුම්රිය දෙපාර්තමේන්තුවට කියනවා ශ්‍රී ලංකා රේල්වට ඕගොල්ලෝ ඔගොල්ලන්ට පඩි ඒ වගේම වරප්‍රසාද ලැබෙන්නේ නැති වුණාම මහාමගට බැහැලා කෝච් ස්ට්‍රයික් කළ ස්ටේෂන් වල ඉන්න සීලුම අය ස්ට්‍රයික් කළා දෙවත් උද්ඝෝෂණ වලට ගිහලා රට කඩාකප්පල්කාරී කරනවා වගේම ඔගොල්ලන්ගේ ඓතිහාසිකම ගැන කතා කරනවා වගේම අපටත් තියෙනවා අපේ ඓතිහාසිකම අපේ ජනතාවගේ ඓතිහාසිකම ගැන කතා කරනවා එහෙමනම් ඔගොල්ලෝ ලයිලයිම මේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙරළබඩ රේල් පාර අලුත් වැඩියා කරන්න නැත්තම් පීලි පැනලා මොනවා හරි මහා මිනිස් ජීවිත බිලි ගන්නට පුළුවන් ඉක්මනටම මේ සම්බන්ධව විධිමත්ව පරීක්ෂණයක් පවත්වලා මේ සම්බන්ධව මේක රිපෙයාර් එකක් කරන්න තියෙනවා නම් මේ මිනිස්සුන්ගේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බිලි දෙන්නේ නැතුව මේ වෙරළබඩ දුම්රිය මාර්ගය සම්පූර්ණම නැවත යථාතත්ත්වයට පත් කරලා මිනිසුන්ට බියෙන් සැකෙන්තොර ගමනක් යාම සඳහා අවකාශය ලබා දෙන්න කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා බොහොම ස්තුතියි